ජනාධිපති රළස අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්තලා තියෙනවා. ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. රජයේ වාහන මෙන්ම රාජ්‍ය දේපළ අභාවිත කළ පුද්ගලින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරනවා. පසුගිය දින කිහිපයේ රජයට අයත් සුඛෝභෝගී වාහන රැසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මෝදුර පිටි ආසන්නයේ සහ තවත් ස්ථාන කිහිපයක නවතා දමා ගොස් තිබුණා. අද වසන්ත සමරසිංහ මහතා එම වාහන නිරීක්ෂණයට පැමිණියා. මේ වාහන නවත්තන්න ඕනේ නිශ්චිත තැන නෙමෙයි මෙතන. නමුත් දැන් මේ වාහන මෙතන නවතිලා තියෙන්නේ. නවතිලා නෙමෙයි ඇත්තට අපේ රටේ ජනාධිපති රළස අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙතෙක්කල් අපේ රටේ මහජන දේපල පාවිච්චි වෙලා තියෙන හැටි තමයි මේ. මේ තමයි මේ මහජන දේපල පාවිච්චි කරපු හැටි. අනුර දිසානායක ජනාධිපති නොවුනනම් අදත් මේ වාහන පාරේ දුවනවා. අදත් මේ වාහන පාරේ දුවනවා මහජනතාවගේ තෙල් වලින්, මහජනතාවගේ බදු වලින්, මහජනතාවගේ සල්ලි වලින් මේ වාහන පාරේ දුවනවා. ඒ නිසා ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. අපි අහනවා මේ රටේ හිටපු ජනාධිපතිවරු රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග මේ අය. තමන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දූරකාලයේ තියෙන දේපල ජනතාවට බාර දීලා යන්න. ඒ වාහන 29ක් නෑ ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 253ක් පිට දුවනවා. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ලා තැන් තැන් වල නැවතිලා තියෙන. මෙතන විතරක් නෙමෙයි. පදනම් ආයතනයේ තව නවත්තලා තියෙනවා. ලක්සල ළඟ නවත්තලා තියෙනවා. දැන් මෙහෙම වාහන නවත් යන්නේ ඇයි? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදුවාම රටේ මහජන ධනය නාස්තිය නවතින හැටි වලට එක උදාහරණයක් මේක. ඒක සාක්ෂියක් මේක. ඒ නිසා මේවා මෙහෙම නැවතිලා ගියාට මේවා මෙහෙම නවත්තපු එකට අදාළව මේවා පාවිච්චි කරපු මිනිස්සු මේවට අදාළ වගකීම් පුද්ගලයෝ ඉන්නවා. ඒතර මේ වාහන වගකීම් විරහිතව ගෙනත් දාලා තියෙනවා. මේ වගකීම් විරහිතව ගෙනත් දාපු අය වාහන බාර දීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙනවා. ඒ වාහන බාර දුන්නේ කාටද? ඒ නිසා අපි මේ පටන් ගත්ත විතරයි. පෙරේද ජනාධිපතිලා දියුරුම් දුන්නා. ඊ ඇමති මණ්ඩලය දියුරුම් දුන්නා. ඔබට පේනනම ඇති රටේ ජනතාවට අපි කියනවා මේ රටේ මහජන දේපල නාස්ති කරපු මිනිස්සු තමයි මේ. දැන් කඳවුරු බඳිනවා. මොකටද? ආපහු මේ වගේ හොරාකන් මහජන ධනය විනාශ කරන්න සන්ධානගත වෙනවා. එසා පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන නොවැම්බර් 14. එසා මැතිවරණේ වෙනකොට තව බොහෝ දේවල් හෙලිදරව් වෙයි. මහ බැංකු බැඳුම් කර වංචාවේ ඉඳන් පාස්කු ප්‍රහාරයේ ඉඳන් බාර් ලයිසන් දීපු අය ඉඳන් දැන් ලිස්ට් එක එනවා අපි ළඟ. මිලියන 100,000 to 400,000 බාර් ලයිසන් විකුණපු අපි ගාව විස්තර තියෙනවා දැන්. එසා අද මේ කියන්නේ මේ නවත්තලා ගිය වාහන මේ රටේ ජනතාවගේ දේපල. එනිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතාව පිළිබඳ එක සාක්ෂියක් තමයි ඔබ මේ දකින්නේ. එනිසා මේවට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වනවා. ඒ විතරක් නෙමෙයි මේ වාහන ටික අපි හොයලා ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක ජනාධිපතිවරයා අනුරසනායක සහෝදරයා මේ වෙනකොට කියලා තියෙනවා මොකද්ද කරන්න කියලා. ඒවට අදාළ අපි කටයුතු කරනවා. හැබැයි මේ අවභාවිතාවට අදාළව මෙවැනි වගකීම් විරහිත වැඩ කිරීමට අදාළව ඒ පුද්ගලයන් කවුද කියලා අපිට රටට හෙළිදරව් කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7:30ට සිරස TV ඔස්සේ බලාපොරොත්තු වන්නේ.